අද දවසේ අපි විශේෂ වැදගත් වටිනා බයිබල් පාඩමක් අපි ආරම්භ කරන්නට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම සම්බන්ධව. ඊට කලින් මා ඔබට කියන්න කැමති දෙවියන් වහන්සේ මට කිව්ව යම සභාව පිළිබඳව. මේක සමස්ත කිතුණු සභාවට අදාළ පණිවිඩයක් වෙන්න පුළුවන්. නමුත් මට කීවේ මේක මහවැව සභාවට කියන්න. අපි දන්නවා මේ වසර ගැන මේ ලෝකේ ඉන්න දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘ වරුන්ට වහන්සේ කිව්වා. ඒක දෙවියන් වහන්සේගේ පිළිවළ සැලැස්ම සහ නීතිය ස්ථාපිත කරන වර්ෂයක් කියලා. දෙවියන් වහන්සේ මට පැහැදිලිව කීවා මේ වසර තුල දෙවියන් වහන්සේගේම නීතිය සැලැස්ම යාඥා කුලුණ සභාව තුල විශේෂයෙන් මහවැව තුල උන්වහන්සේ ක්‍රියාත්මක කරන්නට යනවා කියලා. මේ හේතුව කරුණ කොටගෙන සැඟවි තිබෙන දේ, රහස්ව තිබෙන දේ, අඳුරේ තිබෙන දේ දෙවියන් වහන්සේ එළියට ගේන්න ප්‍රකාශ කරන්නට යනවා. මේ හේතුව කරුණ කොටගෙන සභාවේ වැටීම් සමහර මිනිස්යන් සභාව අතහැරලා යෑම සහ දෙවියන් වහන්සේට ගෞරවය දෙන උන්වහන්සේව සොයන සෙනගගේ පැමිණීම් සභාවට සිද්ධ වෙන්න යනවා. එනිසා තවදුරටත් සභාව ඔලු ගෙඩි වලින් මම අනින්ට යන්නේ නැහැ. තවදුරටත් සභාව වර්ධනයෙන් මනින්ට හෝ සතුටුවෙන් තමයි යන්නේ නැහැ. ඔබත් ඒ තැන හිටගන්න එපා. ජේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවන්ට සෙනගක් සභාවේ නැත්නම් යේසුස් වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට කරන සෙනග සභාවේ නැත්නම් උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව දැනගත් සෙනගක් සභාවේ නැත්නම් එක ස්වාමින් වහන්සේ සතුටු වෙන කාරණයක් නෙමෙයි. එනිසා දෙවියන් වහන්සේ මට මා ඔබට කිව්ව මේ පණිවිඩයේ සභාවට කියන්න උන්වහන්සේ මට කිව්වා. සපි අඳුරේ රහසිගතව සැඟවි දෙවියන් වහන්සේගේ නීතිය තුලින් පිටපැන විනාමික කිතුණුවන් හැටියට සිටගෙන අපි ජීවිතේ කරන හැම දෙයක්ම උන්වහන්සේ එළියට ගේන්න යනවා, ප්‍රකාශ කරන්න යනවා. එනිසා මම ඔබට කියන්නේ ඔබ දන්න සත්‍යතාවයට විශ්වාසවන්ත දේව බය ඇති කිතුණුවෙක් කොට ඔබේ ජීවිතය සම්පූර්ණ කරගන්න. හේතුව යේසුස් වහන්සේගේ පැමිණීමේ තාමත් මාසන්දව තිබෙනවා. උන්වහන්සේ මේ කාලය සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන සභාව සුද්ධ කරන්නට යනවා, සභාව පවිත්‍ර කරන්නට යනවා. රැලක් පළුද්දක් කැලලක් නැති කන්‍යාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමැති මනමාලයට උන්වහන්සේ සභාව තුළින් පිළියෙල කරන්නට යනවා. ඒ කන්‍යාවගේ සමාජිකත්වයේ දැරීම ඒක ඔබ සතුව තිබෙන වගකීමක් යුතුකමක්. ඒ සඳහා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ හැසිරෙන්න දේව වචනයට විශ්වාසවන්ත වෙන්න, දේව බය ඇති කිතුණුවෙක් කොට
තමන්ගේ ගැලවීම සම්පූර්ණ කරගන්න. මේ කනාගත වාක්‍යය සුගතවනන් වහන්සේගෙන් සබහව ලද අනතුරු ඇඟවීමක්. එනිසා දෙවියන් වහන්සේ මට අවසාන වතාවට කිව්වා, එකිනෙකා එකිනෙකා ගැන බලාගනිත්වා කියලා. ඔබ තමයි ඔබ ගැන බලාගන්න අවශ්‍ය. ඔබයි ඔබ ගැන වග කියන්ට යන්නේ. ඉන්න හැම කෙනෙක්ම මේ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න. අපි ගමන් කරන්නට යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් ඌ මෙම මාතෘකාව වෙතට. සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම සත්‍යයක්ද? සැබෑවටම යේසුස් වහන්සේ නැවත මේ ලෝකෙට එන්න යනවාද? ඇත්තටම යේසුස් වහන්සේ ගේ දෙවනි පැමිණීමක් තිබෙනවාද? ඒකට දිය හැකි පිළිතුර නම් ඔව්, දෙවනි පැමිණීමක් තිබෙනවා. එක වරක් මේ ලෝකේට ගැලවුම් කරුවානන් ලෙස පැමිණියා වූ යේසුස් වහන්සේ නැවතත් මේ ලෝකෙට එන්න යනවා විනිශ්චය කරුවෙක් හැටියට. එක සත්‍යයක්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ දෙවනි පැමිණීම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීමෙන් උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන මිලදීගත් ඒ සෙනගගේ එකම අසහාය බලාපොරොත්තුව. ආමෙන්, හලෙලූයා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, කිතුනුවාගේ එකම බලාපොරොත්තුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීමයි. පළමු පැමිණීම තුලින් තම ජීවිතේ පූජා කර තමන්ගේ ජීවිතය ලේ මිදීමේ මිලයක් කරන මිලදීගෙන සබහව උන්වහන්සේ ස්ථාපිත කරලා සබහව මත වගකීම් පවරන උන්වහන්සේ ස්වර්ගයට ගියේ නැවත ඒ ස්ථාපිත කර ගිය සබහව ඒ සෙනග ගෙන යාමේ බලාපොරොත්තුවේ. එනිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත ලෝකෙට එන්න යනවා. ඒක බොහොම ආසන්නයි. ඒක කොයි මොහොතෙද කියන්න බැරි තත්වයකට ලෝකයේ කාලය පැමිණ තිබෙනවා. අපි කොටස් වශයෙන් මේ ගැන ඉගෙන ගන්නට යනවා. අදත් ලබන මාසයේ තුලත් අද අපි මේ පාඩමේ හැඳින්වීමක් විතරයි ලබන්න යන්නේ. දැන් ඔබ මේ බයිබල් පද ලියා ගන්න. මේ පදවලින් යේසුස් වහන්සේගේ පැමිණීම ගැන නෙමෙයි කියන්නේ. මේ පැමිණීම ගැන ඔබට සහතිකකමක් දෙන පිණිස සමහර කාරණා මම අවබෝධ කරන්නට යනවා. සුදොව් මතේව් 12 වෙනි පරිච්ඡේදයේ 38 සිට 40 දක්වා. සුදොව් මතේව් 12:38 සිට 40 දක්වා. මතේව් 16:21 සිට 23 දක්වා. මතේව් 16:21 සිට 23 දක්වා. මතේව් 20:17 සිට 19 දක්වා. මතේව් 20:17 සිට 19 දක්වා. මේ බයිබල් පද තුනේම මේක බලන් කියන්නේ නැහැ. ඔබ පසුව ගිහින් බලන්න. මේ බයිබල් පද තුනේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මේක හොඳට අහගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කියනවා උන්වහන්සේ මැරෙන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා තුන් වතාවක්ම මම මරණයට පත් වෙනවා, මම දින තුනකින්
නැවත නැගිටිනවා කියලා. හලෙලූයා. මම නැවත කියන්නම් මේක. අපි කියමු මේ බයිබල් පද තුන තුල මේ ස්ථානවල යේසුස් වහන්සේම තම මරණය හා නැවත නැගිටීම ගැන මරණයට පත් වෙන්න ප්‍රථමයෙන් තුන් වතාවක් ප්‍රකාශ කරනවා. අපි දන්නවා ඒක සම්පූර්ණ වුණා. ආමෙන්. අපි ගැලවීම ලබා තිබෙන්නේ ඒ මරණය හා නැවත නැගිටීම තුලින්. අපි ලෝකයට ප්‍රකාශ කරන සුභාරංචිය ඒ මරණය හා නැවත නැගිටීමයි. අද අපි අදහන සත්‍යතාවයත් එයයි. මේක අපි හැමෝම විශ්වාස කරන දෙයක්. අපි හැමෝම ගැළවී තිබෙන්නේ මේ නිසා. අපි හැමෝම දෙවියන් වහන්සේ අදහගෙන තිබෙන්නේ මේ නිසා. ඒ වගේම අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගෙන් ලද වගකීම ප්‍රකාරයෙන් අපි මිනිස්සුන්ට දෙන සුභාරංචියයි. කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා නැවත නැගිටීම. යේසුස් වහන්සේ මැරෙන්න ප්‍රථමයෙන් තුන් වතාවක් මේක ගැන කිව්වා. කිව්ව විදිහටම හැම දෙයක්ම සම්පූර්ණ වුණා. ඔබ දන්නවද? ඒ වගේම තමන්ගේ මරණය නැවත නැගිටීම මරණයට පෙර ප්‍රකාශ කළ යේසුස් වහන්සේම මැරෙන්න ප්‍රථමයෙන් තමන්ගේ දෙවිනි පැමිණීම ගැනත් උන්වහන්සේම කතා කරලා තිබෙනවා. හාලෙලූයා. තම මරණය හා නැවත නැගිටීම ගැන වගේම මරණය හා නැවත නැගිටීමෙන් පස්සේ ස්වර්ගහස්ත වී නැවත සභාව ගෙන යන්න එන්නා වූ මේ දෙවනි පැමිණීම ගැන උන්වහන්සේ මැරෙන්න ප්‍රථමයෙන් නැවත නැගිටින්න ප්‍රථමයෙන් ස්වර්ගහස්ත වෙන්න ප්‍රථමයෙන් උන්වහන්සේ කතා කරනු ලැබුවා. මම ඔබට සහතිකකමක් දෙන්න යනවා මේ පැමිණීම පිළිබඳව. උන්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම ගැන අපිට සහතිකකමක් තියෙනවා. ගැන කිසිම සැකයක් නෑ. ඒක සම්පූර්ණ වුණා. අපි ගැළවීම ලබා තිබෙන්නේ ඒ වගේම තමයි. දෙවනි පැමිණීමක් සහතිකයි. ඒක සිදු වෙනවමයි. ඒක තමයි කිතුනුවාගේ එකම මහිමාන්විත බලාපොරොත්තුව. මම පද කීපයක් තුලින් ඔබට මේක සහතික කරන්න යනවා. අපි පෙරළමු සුදෝ යොහන්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පද. සුදෝ යොහන් 14:1 සිට 3 දක්වා. යේසුස් වහන්සේ මරණයට පත් වෙන්න ප්‍රථමයෙන් තමන්ගේ දෙවෙනි පැමිණීම ගැන කතා කරනවා. උන්වහන්සේ කියනවා, "නුඹලාගේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපල්ලා. මා කෙරෙහි විශ්වාස කරපල්ලා. මගේ පියාණන් වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක් නිසාද? නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරම් නම් මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි." හලෙලූයා. යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේගේ මරණය ගැන දැනුම් දීලා ඊට පස්සේ ගෝලයන්ට කියනවා, "මම මැරෙනවා, මම නැගිටිනවා, මම පියාණන් වහන්සේගේ ගෘහයට යනවා. නුඹලා මගේ ලෙයින් මිලදී ගත්තු නිසා මම යන්නේ මගේ පියාණන් වහන්සේගේ ගෘහයේ අලුත් වාසස්ථානයක් නුඹලාට පිළියෙල කරන්න." උන්වහන්සේ කියන එක පිළියෙල කර ඉවර වූ විගස මම එන්ට යනවා. මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මා ළඟට නුඹලාව අරගන්න. හාලෙලූයා. උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා, "මම ඇවිත් නුඹලාව මම ඉන්න තැනට ගෙනියන්න යනවා." මෙතන උන්වහන්සේ පැහැදිලිව කියනවා, "මම නැවත එන්ට යනවා."
මම නැවත එන්ට යනවා. මොනවටද නුඹලාව ගෙනියන්නේ? අපි තවත් ස්ථානයක් බලන්න යනවා. මතේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. මතේ 24:3. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට නිතර මේ පැමිණීම ගැන කතා කළා. උන්වහන්සේ නිතර තමන්ගේ මරණය නැවත නැගිටීම ගැන කිව්වා වගේම උන්වහන්සේ ගෝලයන්ට නිතර කියපු දෙයක් මම ස්වර්ගහස්ත වී නැවත එන්ට යනවා කියනවා. එක දවසක් ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම 3 වෙනි පදේ. උන්වහන්සේ ඔලිව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලක සිදුවන්නේද? ඔබ වහන්සේ ගීමට ලෝකාන්තිමේටත් ලකුණු කිමෙක් දැයි අපට කිව මැනවයි කිවෝය. ගෝලයෝ ඇවිත් අහනවා ඔබ වහන්සේගේ ඊම ළඟයි කියලා දැනගන්න මොනවද තිබෙන ලකුණු? ඔබ වහන්සේ දැන් එන්ට ළඟයි කියලා දැනගන්න ඒ කාලේ මොනවද පොළොවේ වෙන්න යන්නේ? දැන් ගෝලියෝ මෙවැනි ප්‍රශ්නයක් අහන්න නම් යේසුස් වහන්සේ පැමිණීම ගැන ඔවුන්ට කතා කරන්න ඕන. යේසුස් වහන්සේ මරණයට පත් වෙන්න පෙර තමයි මේ ගෝලියෝ අහන්නේ. යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීම ගැන මේ ආකාරව ඔවුන්ට කතා කරලා තිබුණා. තවත් මතේ 24 වෙනි පරිච්ඡේදයේ 32 ඉඳලා 39 දක්වා ඒ ස්ථානෙත් යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීම ගැන කතා කරනවා. උන්වහන්සේ ඒ ගැන කතා කරමින් 35 වෙනි පදේ කියනවා යේසුස් වහන්සේගේ පැමිණීම ගැන උඩ ඉඳලා කතා කරගෙන ඇවිත් 35 වෙනි පදේ කියනවා අහසත් පොළවත් පහව යන්නේ නමුත් මගේ මේ වචන පහව නොයන්නේ. මාස සහතික කරලා කියනවා මම එනවමයි. මම එනවමයි. ඒකයි උන්වහන්සේ කිව්වේ මේ අහස පොළව පහව ගියත් මම මේ කියපු එකක්වත් වෙනස් වෙන්න යන්නේ නැහැ. ඒවා පහව යන්න යන්නේ නැහැ. මං කී ලෙසම නැවත පැමිණෙනවා. මේ පදත් ඔබ ලියා ගන්න. මතේ 24:46 සිට 51 දක්වා මතේ 24:46 සිට 51 දක්වා මතේ 25:1 සිට 13 දක්වා මතේ 25:1 සිට 13 දක්වා මතේ 25:14 සිට 30 දක්වා මතේ 25:14 සිට 30 දක්වා මේ ස්ථාන තුනේම දකින්නේ උපමා තුනක්. යස් මාසේ ස්වර්ගීක සත්‍යතාවයන් ගෝලයන්ට අවබෝධ කරලා දෙන්න මේ පොළොවේ කාරණා අරගෙන උපමා සහගතව උන්ට ඉගැන්නුවා. මේ උපමා තුනේම තවත් උපමා තියෙනවා. මම මේ තුනයි මෙතනට අරන් තියෙන්නේ. යස් මාසේගේ දෙවනි පැමිණීම ගැන කියන තවත් උපමා තියෙනවා. මම තුනක් විතරයි මෙතනට අරන් තියෙන්නේ. මේ උපමා වලින්ද යස් මාසේ පැහැදිලිව ඔවුන්ට උගන්වනවා මම නැවත එන්ට යනවා. යස් මාසේ ජීවත්ව සිටියේදී තමන්ගේ මරණය හා නැවත නැගිටීම ගැන කතා කළේ 3 වතාවයි. හැබැයි ඊට වඩා බොහෝ වතාවක් උන්වහන්සේ කතා කරලා තිබෙනවා උන්වහන්සේගේ දෙවනි පැමිණීම ගැන. ඊට පස්සේ අපි දකිනවා යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටලා දින 40ක් නැවත මේ පොළොවේ ගෝලයොත් එක්ක ජීවත් වෙලා 40 වෙනි දවසේදී යේසුස් වහන්සේව ස්වර්ගයට ඔසවා ගන්න ලැබුවා. මේ ඔසවා ගන්න අවස්ථාවේදී ඒ හිටපු 120 දෙනා ඕනෑකමින් ඒ ස්වර්ගික අස්ව රතේ තුල යේසුස් වහන්සේව තබාගෙන වලාකුළු වලින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ අවස්ථාව දෙස ඕනෑකමින් බලා සිටියා. ඒ වෙලාවේ ස්වර්ගික දේව දූතයෝ දෙන්නේ මේ 120 දෙනා අතර දැర్శණේ වෙලා ඔවුන්ට මෙන්න මේ ආකාරයට කිව්වා. ඔබ පෙරලන්නේ ක්‍රියාපතේ පළවෙනි පරිච්ඡේදයේ
නමවෙනි පදේ සිට 11වෙනි පදේ දක්වා. ක්‍රියා එකේ 9 සිට 11 දක්වා. උන්වහන්සේ මේ කාරණා කී කල්ලි ඔවුන් බලා සිටිය දීම ඔසවා ගනු ලැබ. බලා කුලකින් වැසී ඔවුන් තො නොපෙනී ගියසේක. මේ උන්වහන්සේගේ ඔසවා ගැනීම ගැන කතා කරන්න. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගයේ දෙස ඕනෑකමින් බලා සිටියදී සුදු වස්ත්‍ර ඇඳා වූ මිනිසයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට මේ දේව දූතයෝ දෙන්නේ ගැන කතා කරන්න. ගලීලේ මිනිස්සෙනි නුඹලා ස්වර්ගයේ දෙස බල බලා සිටින්නේමක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට නුඹලා ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන් නැවත එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. හලෙලූයා. ස්වර්ගික දූතයෝ පවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත්වෙන්න ප්‍රථමයෙන් ගෝලයන්ට දුන්නු මේ ඉගැන්වීම උන්වහන්සේ ඔසවා ගනු ලැබූ අවස්ථාවේදී නැවත මේ ගෝලයන්ට ඔවුන් මතක් කරලා දුන්නා. අපි දකිනවා එයින් පසුව උන්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේ තෝරා ගනු ලැබූ අය ලියනු ලැබූ යවුම් පත්‍රවල ඔවුන්ගේ එකම අරමුණ එල්ලේ වෙලා තිබෙන්නේ ඒ යවුම් පත්‍ර ලිවීමේ සුගතමනන් වහන්සේ ඔවුන්ට ඒවා ලියන්න බලය දීමේ එකම අරමුණ වෙලා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සබාව පිළියෙල කිරීමයි. එකට එක පදයක් දෙකක් දෙන්න බෑ. ලියවිච්ච හැම යවුම් පත්‍රයක්ම ලිවීමේ එකම අරමුණ වෙලා තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සබාව පිළියෙල කිරීමයි. අලුත් ගිවිසුම ලියවීමේ එකම පරමාර්ථයයි. පරණ ගිවිසුම ලියවීමේ එකම පරමාර්ථය එන්ට සිටි ගැලවුම් කාර්යාල වෙතට සෙනඟ පිළියෙල කිරීම. අලුත් ගිවිසුම ලිවීමේ එකම පරමාර්ථය එන්ට සිටින ඒ රජතුමා වෙතට සභාව පිළියෙල කිරීම. අලුත් ගිවිසුම ලිවීමේ එකම පරමාර්ථයයි. අපි දකිනවා ඉහත කාරණාවලට අනුව පැහැදිලිව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්ට යන බව. මා හිත ඔබට කී ලෙස මා නැවත අවධාරණයෙන් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සෙනඟගේ එකම මහිමාන්විත බලාපොරොත්තුව යේසුස් වහන්සේගේ නැවත පැමිණීමයි. මතක තියාගන්න අපේ ජීවිතයේ සහ අප කරන සියල්ලද අපගේ සියලු බලාපොරොත්තුද පදනම් වෙන්න ඕනේ මේ කාරණේ මත. ඔබ පොඩ්ඩක් ඔබේ ජීවිතයේ දෙසට හැරිලා බලන්න. කිතුණුවෙක් වීමේ ඔබේ එකම බලාපොරොත්තුව විය යුත්තේ කිතුණුවෙක් වීමේ ඔබේ එකම එල්ලේ අරමුණ විය යුත්තේ කිතුණුවෙක් වීමේ ඔබේ එකම ජීවත් වීමේ බලාපොරොත්තුව විය යුත්තේ යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගනු ලබන මිනිසෙක් වීමටයි. ඔබ මොහොතක් ඔබේ ජීවිතයේ දෙසට හැරිලා බලන්න. ඔබ ජීවත් වෙන්නේ මේ වෙනුවෙන්ද? ඒක ඔබේ රැකියාවට බාධාවක් නෙමෙයි. ඒක ඔබේ ව්‍යාපාරයට බාධාවක් නෙමෙයි. ඒක ඔබේ විවාහයට බලාපොරොත්තු සිටින විවාහයට බාධාවක් නෙමෙයි. ඒක ඔබ ගොඩනගන්න යන ගෘහයට බාධාවක් නෙමෙයි. ඒක ඔබේ ජීවිතය ඇත්තව විවිධාකාර සැලසුම් වලට බාධාවක් නෙමෙයි. ඒක බාධාවක් වෙන්නේ ඒ කාරණාමේ අරමුණ ඔබේ ජීවිතයේ ඔබට අමතක කළොත් විතරයි. ඒ සියලු සැලසුම් මත ඔබට හිතගෙන දෙවියන් වහන්සේ ලබා දෙන අනුග්‍රහයෙන් හැම දෙයක්ම ඔබට කරන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඔබේ ජීවිතේකම අරමුණ කරගන්න කල එනසයි කිසි දෙයක් බාධාවක් වෙන්නේ නැහැ.
සමම් මෙහෙම කතා කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මං රැකියාව කරමින් මෙතනට එන්නේ ව්‍යාපාරය කරමින් මෙතනට එන්නේ මගේ මේ සැලසුම් එක්ක කොහොමද මං මෙතනට එන්නේ කියලා එන්න පුළුවන් කෙබරිකමක් නෑ ඔබේ ජීවත් වීමේ අරමුණ යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගන්න ලබන මිනිසෙක් වීමට නම් ඒ වෙනුවෙන් ඔබේ ජීවිතේ කාරණා කටයුතු දේව වචනට එකඟව විශ්වාසවන්තව ඔබ කරගන්නවා නම් කිසි දෙයක් ඔබට බාධාවක් වෙන්න යන්නේ නෑ මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මිසපේ එකම බලාපොරොත්තුව වෙන්න ඕනේ මේ පැමිණීමයි සුදෝ පාවුල්තුමා අපිට මෙන්න මේ ආකාරයට කියනෝ පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ කියනෝ නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගෙහිය එතනින් ගැලවුම්කාරයෙක් වන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි බලා සිටිමුව හල්ලෙලූයා මේ පොළොවේ කිසි දෙයක් අපිට අයිති නැහැ මේ පොළොවට අපි විදේශී අපේ අයිති අපේ නාගරිකත්වෙ තිබෙන්නේ ස්වර්ගයේ එකයි බයිබලයේ කියන්නේ පොළොවේ දේ නොසෑයා උසස් තැන්හිම තිබෙන දේ සොයන්න අපේ නාගරිකත්වය ස්වර්ගය අපි ස්වර්ගෙන් මේ ලෝකයට ආපු සෙනඟ බයිබලයේ කියන අපි මවන්ටත් පෙර දෙවියන් වහන්සේ දැන සිටියා කියලා ඒ කියන්නේ අපි හිටියේ උන්වහන්සේ තුල අපිව මේ පොළොවට එවලා තිබෙනවා යම් වැඩක් සම්පූර්ණ කරන්න ඒ නිසායි කියන්නේ අපේ නාගරිකත්වය ස්වර්ගය අපි ඒකට නැවත යා යුතුයි එනිසා මොකක්ද කියන්නේ එතනින් අපිව ගෙනියන්න එන්ට යන ගැලවුම්කාරයා වන ස්වාමී වූ යේසුස් වහන්සේ දෙස බලා සිටින්න කියලා මේක තමයි අපගේ එකම බලාපොරොත්තුව විය යුත්තේ ඔබ ඔබෙන් මහන්ට මම මේ පැමිණීමට සූදානම්ද කියලා මගේ අරමුණ මේද මං ජීවත් වෙන්නේ මේ උදෙසාද මතක තියාගන්න මේ පැමිණීම තුල අපිට පවරපු වගකීම් දෙකක් තියෙනවා එකක් තමයි යේසුස් වහන්සේගේ පැමිණීමට අපි සූදානම් වීම දෙවැනි එක තමයි ඒ පැමිණීමට මිනිසයන්ව සූදානම් කිරීම මේ වගකීම් දෙකම තියෙන්නේ අපි මත යේසුස් වහන්සේගේ පළමු පැමිණීම සඳහා පෙරමග සූදානම් කළේ යොහන් ද බෞතිස්ත ඔහු තමයි යේසුස් වහන්සේට පෙර මේ ලෝකෙට ඇවිත් එන්ට යන ගැලවුම්කාරයා ගැන සෙනඟගේ හදවත් පිළියෙල කළේ මුතුබ දන්නවද දෙමනුව එන්ට යන යේසුස් වහන්සේව යේසුස් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ පෙරමග පිළියෙල කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සබාවයි ඒ ඔබයි ඒ මමයි ක්‍රිස්තුස් වහන්සේ අදහගත් සෙනඟයි මේ වගකීම ඔබ මාමත ස්වාමින් වහන්සේ පවරා තිබෙනවා එඳ මේක අමතක කරන්න එපා ඔබට පෙන්වන්නට යනවා වැදගත් කාරණයක් යේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව ඒක හොඳට අහගන්න යේසුස් වහන්සේ අපට පෙන්වා තිබෙන නැත් අපිට එළිදරව් කර තිබෙන සදාකාල ජීවනයේට යාමට ඇත්තේ අපිට මාර්ග තුනයි. පණවති කියන්නම් අපි හැම කෙනෙක්ම ස්වර්ගයට යන්න බලාපොරොත්තු වෙනවා. අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේ වදාගෙන තිබෙන්නේ සදාකාල ජීවනයට ඇතුල් වෙන්න. සදාකාල ජීවනයට යන්න පුළුවන් මාර්ග තුනක් තිබෙනවා. ඉන් එකක් තමයි ඔබ උන්වහන්සේගේ ඊමට පෙර මරණයටපත් වුණොත් මේක අහගන්නවද ඔබ යේසුස් වහන්සේගේ පැමිණීමට පෙර මරණයටපත් වුණොත් ඔබ මරණයටපත් වෙන්න ඕනේ ඊමට ඔසවා ගන්නට සුදුසුකම් ලද කිතුණුවෙක් හැටියටයි ඔබ යේසුස් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව නොසිටියොත් ඊට පෙර ඔබ මරණයටපත් වුණොත්
ඔබේ මරණය සිද්ධ වෙන්න ඕනේ සුද්ධවන්තයෙක් හැටියට. තව විදියකින් කියනවා නම් යේසුස් වහන්සේගේ ඊමට ඔසවා ගන්න පුළුවන් සුදුසුකම් ඇති මිනිස්සෙක් හැටියට. එයි ඔබ එවැනි සුදුසුකම් ඇතිව නොමලොත් ඔබට සදාකාල ජීවනය ලැබෙන්න යන්නේ නැහැ. එයි යේසුස් වහන්සේගේ පැමිණීමේදී පළමු කොට මලා වූ සුදවන්තයෝ තමයි නැගිට උන්වහන්සේ වෙතට යන්න යන්නේ. ඔබ මාත් එක්ක පෙරලන්න පළවෙනි තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ. මම විශ්වාස කරනවා මම මේ කියන කාරණේ ඔබට පැහැදිලි වෙනවා ඇති කියලා. පළවෙනි තෙසලෝනික 4:16 කියනවා. මක් නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේව දූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගෙන් වස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. හාලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වා ජීවත් නොවි මැරුණු අය තමයි ඒ සොහොන් ගෙවල් වලින් පළමු කොට නැගිට ක්‍රිස්තුස් වහන්සේ සම්මුඛ වෙන්න යන්නේ. එහෙම අයිතියක් මලා වූ සුද්ධවන්තයෝ ලබන්ට යන්නේ ඔවුන්ගේ සුද්ධවන්තකම ඇතුව යේසුස් වහන්සේ ගීමට ඔසවා ගන්නට සුදුසුකම් ඇතුව මරණයට පත් වුන නිසායි. සදාකාල ජීවනය ලබා ගන්නට තියෙන පළමු මාර්ගයයි. එනිසා ඔබේ මරණය පවා සිද්ධ වෙන්න ඕනේ සුදවන්තයෙක් හැටියටයි. අපි දන්නේ මරණය කොයි මොහොතේ අපි ළඟට එන්න යනවද කියලා. බයිබලයේ කොහෙවත් කියලා නැහැ අපි වයසට ගිහින් මැරෙනවා කියලා. එහෙම දෙයක් බයිබලයේ කියලා නැහැ. බයිබලයේ කියන්නේ తాවකාලික කූඩාරමක් බඳු අතින් නොසෑදු මේ ගෙය මේ ශරීරයේ යම් දවසක කඩා වැටෙනවා. ඒ තුලින් අතින් නොසෑදු සදාකාලික ගෘහයකට ඒ මිනිස්සු ඇතුල් වෙනවා. මේ ජීවිතේ සමාන කරන්නේ తాවකාලික කුලි නිවසක ඉන්නා වූ ජීවිතයකට. පොඩක් හිතන්න ඔබ කුලි නිවසක ඉන්න කෙනෙක් නම් ඔබගේ එකම පැතුම එකම ප්‍රාර්ථනය ආසාව තමන්ගේම තැනකට යන්න. සමහර අය කියනවා මං අහලා තියෙනවා අනේ කණ්ඩ බොණ්ඩ නැතත් අද වැටිලා ඉන්න අපේම තැනක් කියලා අපිට කියනවා. එච්චර සන්තෝෂයක් මිනිස්සුෙකුට නැහැ. කවුද කැමති ඔබ කුලි නිවසකට ගිහින් අවුරුදු 50ක් විතර ඉඳලා තමන්ගේ තැනකට යන්න? කවුරුත් කැමති නෑ. හැමෝම කැමති අද කුලි නිවසකට ගිහිල්ලා ලබන මාසෙ වෙද්දි තමන්ගේම තැනකට යන්න තියනවා. ඒකයි තමන්ගේ ආශාව. ඉක්මනින් යන්නයි ආශාව. මේ ජීවිතයත් ස්වර්ගයත් කියන්නේ වගේ දෙයක්. අපිට පුළුවන් තරම් ඉක්මනින් මේ කුලි නිවසින් නිදහස් වෙන්න තිබෙනවා නම් ඒක තමයි අපේම ගෘහයට අපි යන්නා වූ ඒ දොරට වැරෙන්නා වූ ස්ථානය. නමුත් අද මිනිස්සු මරණය මේ විදියට දකින්න කැමති නැහැ. මේ විදියට ලබන්න ආස නැහැ. ඒයි තමන් දන්නවා තමන් සූදානම් නැහැ කියලා. තමන් දන්නවා තමන් මැරුණොත් ඒ සදාකාලික ස්වර්ගික ගෙය තමන්ට අයිති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පුළුවන් තරම් මිනිස්සු උත්සාහ කරන්න මේ ජීවිතේ ඉන්න. මම ඔබට කියන්නේ මයිකෙන් පෙන්නුවේ මරණය කියන එකට වයස සීමාවක් නෑ. සමහර විට කුඩා කාලයේද වෙනමස්ස ගන්න කැමති වෙයි. තරුණ වයසේදි ගන්න කැමති වෙයි. මධ්‍යම වයසේදි ගන්න කැමති වෙයි. සමහරුන්ව වයසට ගිහින් ගන්නේ. සක්කිතුමෙක් වීමෙන් ඔහු වයසටම ගිහින් මැරෙනවා කියලා බයිබලයේ කොහෙවත් නීතියක් නෑ. බයිබලයේ තිබෙන එකම කාරණේ තමයි උන්වහන්සේ කැමති වූ විට කෙනෙකුට ඉක්මනින් ඒ සදාකාලික ගෙය ලබා දෙන්න පුළුවන්. යේසුස් වහන්සේට අවුරුදු 33න් ඒ ගෙය දෙන්න නැවත දෙවියන් වහන්සේ කැමති වුණා. ඒ නිසා අපි කොයි මොහොතේ යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න ඕනි.
අපි මැරුණොත් මැරෙන්න ඕනේ යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් ලක් කිතුලුවේ කැටියට. එහෙම නොවුනොත් සදා කාල ජීවනය අපිට ලැබෙන්න යන්නේ නැහැ. දෙවනි ආකාරය. දෙවනි ක්‍රමය තමයි අපි යේසුස් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව සිටින්නේ නම් අපි දන්නේ නැහැ ඒක. ඒක දෙවියන් වහන්සේගේ තීරණයක්. අපි ඒ දක්වා ජීවත්ව සිටිනවා නම් ඔසවා ගනු ලබන බලාපොරොත්තුව ඇතුව අපි ජීවත් විය යුතුයි. එම නැත්නම් ඔසවා ගැනීමට අවශ්‍ය කරන සුදුසුකම් ඇතිව අපි ජීවත් විය යුතුයි. අපි දන්නේ නැහැ කොයි මොහොතේ අපිට මරණය එනවද කියලා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ යේසුස් වහන්සේ කොයි මොහොතෙන්ට යනවද කියලා. ඒ දවස් දක්වා අපි ජීවත් වුණොත් අපි ජීවත් වෙන්න ඕනේ ඊමට ඔසවා ගන්න ලබන්නන්ට අවශ්‍ය කරන සුදුසුකම් ඇතුව. තවත් ක්‍රමයක් තිබෙනවා. ඒකට තමයි තුන්වෙනි ක්‍රමය කියලා මං කිව්වේ. ඒ ක්‍රමය අයිති වෙන්නේ ජේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගැනීමට සුදුසුකම් නොලක් ඒ අතහරිනු ලැබූ සෙනගටයි. يعني යම් කෙනෙක්ව ජීවතුන් අතර සිටියේදී ඔහුට යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගන්නට බැරි වුණා නම් යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවන්ට සුදුසුකම් ඒ අයට නොතිබුණා නම් ඔවුන් ඔසවා ගන්නේ නැහැ. දෙවන් වහන්සේ ඔවුන්ව අත්හරිනු ලබනවා. මේ අයටත් ස්වර්ගය ලබා ගන්නට දෙවියන් වහන්සේ මාර්ගයක් තියලා තියෙනවා. අපි ඒක අද කතා කරන්න යන්නේ නැහැ. අපි ලබන සතිය ගැන අපි කරන කොටසේදී මේ සම්බන්ධව කතා කරන්න යනවා. ඒක තමයි තුන්වෙනි ක්‍රමය. ඔය ක්‍රම තුන තමයි ස්වර්ගය ලබා ගන්නට තිබෙනා වූ එකම මාර්ගය. ඔබ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන ස්වර්ගයට යන්න නම් තිබෙන මාර්ග තුන ඔයයි. හැබැයි තුන්වෙනි මාර්ගය අසීරුයි. ඒක ගැන බලාපොරොත්තුවක් තියාගන්න එපා. සිතුවිල්ලක්වත් තියාගන්න එපා. ලබන සතිය අපි මේ ගැන කතා කරද්දී ඔබ දකී ඒකේ තියෙන භයානකකම. ඒ ක්‍රමය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඔබ බලාපොරොත්තු තියාගත යුතු මාර්ග දෙක තමයි මම ඔබට මේ පෙන්වන්නේ. ඉතින් අපි ලබන සතියේ ඒ ගැන කතා කරන්න යනවා. ලබන සතියේ ඉඳලා කාරණා පහක් යටතේ මේ පාඩම ඉගෙන ගන්න යනවා. ඔබට අවශ්‍ය නම් මේ මාතෘකාව ලියාගත්තත් කමක් නැහැ. නැතත් අපි මේ මාතෘකාවන් ගැන ලබන සතියේ ඉඳලා කතා කරන්න යනවා. අපි බලන්න යනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේ ඇති දෙයාකාර ප්‍රකාශ වීමක් ගැන. එක පැමිණීමයි තියෙන්නේ. ඒකට තමයි දෙවන පැමිණීම කියලා කතා කරන්නේ. මේකේ ප්‍රකාශ වීම් දෙකක් තිබෙනවා. කුමක්ද මේ ප්‍රකාශ වීම් දෙක කියන එක අපි බලන්න යනවා. දෙවනි කාරණේ තමයි සුද්ධමන්තයන් ඔසවා ගැනීමත් සමග ඉතුරු වන කිතුණුවන්ට සහ ලෝකයාට මොනවද වෙන්න යන්නේ? මම නැවත කියන්නම්. සුද්ධවන්තයින් ඔසවා ගැනීමත් සමග මේ පොළොව විනාශ වෙන්නේ නැහැ. ඔසවා ගැනීමට අයත් නවුණු කිතුණුවොත් මේ පොළොව ඉතුරු වෙන්න යනවා. කිතුණුවන් බවට පත් නවුණු ලෝකයාත් මේ පොළොවේ ජීවත් වෙන්න යනවා. ඔවුන්ට මොනවද වෙන්න යන්නේ? අපි ඒ ගැන ඉගෙන ගන්න යනවා. තුන්වෙනි කාරණේ තමයි සභාව ඔසවා ගැනීමට පෙර යේසුස් වහන්සේගේ පැමිණීම කිට්ටුයි කියලා දැනගන්න තිබෙන ලකුණු මොනවාද? යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න පෙර ඒ පැමිණීම බොහොම ආසන්නයි කියා දැනගැනීමට දෙවියන් වහන්සේ නියම කර තිබෙන ලකුණු මොනවාද? ඒක තමයි තුන්වෙනි කාරණේ. හතර, යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්නා වූ ආකාරය. යේසුස් වහන්සේගේ පැමිණීම සිදුවෙන ආකාරය ගැන අපි ඉගෙන ගන්න යනවා. පහ, යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගනු ලබන අයට තිබිය යුතු සුදුසුකම් ගැන අපි අවසාන වතාවට කතා කරන්න යනවා. යේසුස් වහන්සේගේ පැමිණීමට
ඔසවා ගනු ලබන අයට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ඒක තමයි වැදගත්ම කාරණේ. මුත් මේ කාරණය වගේම ඉතුරු කාරණාත් වැදගත්. යස්වන්සගේ පැමිණීමේ තියෙන දෙයාකාර ප්‍රකාශ වීම ගැන අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් යම් බැරදී ඉගැන්වීම් තුලට අපි අසු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දැනගන්න ඕනේ ඊමට එසුනේ නැති අතහරිනු ලැබූ කිතුනුවන්ට සහ ලෝකයාට යස්වන්සගේ පැමිණීමෙන් පස්සේ මොනවද වෙන්නේ? අපි මේක දැනගන්න යන්නේ බැරි වෙලාව අපි අතරින් යමෙක් ඉතුරු වුණොත් අපි දැනගන්න ඕනේ ඊට පස්සේ ස්වර්ගයට යන මඟ. අන්න ඒ දේ දැනගන්න අපි මේ ගැන ඉගෙන ගන්න යනවා. ඉන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි කෙනෙක් හිටියොත් තමන් දැනගන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ගිහින් කියලා. කොහොමද ඒක දැනගන්නේ? කොහොමද නැවත තමන්ගේ ස්වර්ගයට ඇතුල් වෙන්නේ? මෙන්න මේ දේ දැනගැනීමට අපි ඔසවා ගැනීමෙන් පස්සේ මොනවද වෙන්නේ කියන එක ඉගෙන ගන්න යනවා. ඒ වගේම අපි ඒ ස්වාමීන් ගීමට පෙර සිද්ධ වෙන ලකුණු ඉගෙන ගන්න යනවා. ඒ ලකුණු තමයි අපිව සූදානම් කරන්නේ. ඒ ලකුණු තමයි ඒ ස්වාමීන් එන බව කියපාන. ඒ ලකුණු තමයි අපිව පිළියෙල කරන්නේ. ඒ ගැන අපි ඉගෙන ගන්න යනවා. ඒ වගේම අපි ඉගෙන ගන්න යනවා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන ආකාරය ගැන. කොහොමද උන් වහන්සේන්ට යන්නේ? මොන වගේ දෙන්ට යන්නේ? මොන විදියට දෙන්ට යන්නේ? ඒ කාරණේ අපි එකින් ඉගෙන ගන්න යනවා. අවසාන වශයෙන් ඔසවා ගන්නු ලබන අයට තිබෙන්න ඕන සුදුසුකම් ගැන අපි ඉගෙන ගන්න යනවා. සුදුසුකම් පහක් හෝ හයක් අපි ඉගෙන ගන්න යනවා. ජේසුස් වහන්සේම කියපු කාරණා හයක්. ඒවා ඉතාමත්ම වැදගත්. හරි විශිෂ්ටයි. ඒ සුදුසුකම් ඇතුව අපි ජීවත් වුණොත් තමයි යස්වාසගේ පැමිණීමට අපි ඔසවා ගන්න ලබන්නේ. ඉතින් මේ පාඩම අතිශයින්ම වැදගත්. මෙතන ටේප් කරනවා තමා. නමුත් කවුරුත් නැවිත් ඉන්න එපා, අතපසු කරන්න එපා. ඔබේ වැඩක් කරගෙන සීඩී එක අරන් අහනවානි කියලා හිතන්න එපා. ඔබ ඉගෙන ගැනීමෙන් තමයි, මේකට සවන් දීමෙන් තමයි, දෙවන් වහන්සේගේ අභිමුඛයේ ආලේපයත් එක්කේ වචනේ ලැබීමෙන් තමයි ඔබට ඒක වටින්ට යන්නේ. මම දන්නවා සමහර අය විදේශ ගත වෙන්න යනවා. ඒ අයට ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඔබට පුළුවන් ඒ CDs ලබා ගන්න පසුව හෝ අහන්න. නමුත් මම කියන්නේ මේ රටේ ඉන්න අයට මොනම හේතුවක් නිසාවත් ඔබ මේ කාරණය අතපසු කරන්න එපා. අසනීප තත්වයක් ඇති වුණත් හොඳම වෛද්‍යවරයා ඉන්න තැන විසුස් වහන්සේගේ සභාවයි. එනිසා අසනීපෙන් හරි මෙතනට එන්න, මේ පාඩම ඉගෙන ගන්න ඔබ යද්දිස්සු වෙලා යන්න යනවා. යද දවසේ මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. අද දවසේ පාඩමින් ඔබට මම යම්කිසි හැඳින්වීමක් දෙනවා. ලබන සතියේ ඉඳලා මම කිව්ව මාතෘකා පහ තුල අපි පිළිවෙලට මේ පාඩම සම්පූර්ණ කරන්න යනවා. ඒ කාරණා පහම ඔබ ඉගෙන ගත්ත ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව ඔබ අවශ්‍ය කරන සම්පූර්ණ දැනුම ලබන්න යනවා. ඒ තුලින් ඔබ යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න යනවා. සමහර අය මිට පෙරමම ඒක උගන්වලා තිබෙනවා, ඔබ අහලා තියෙනවා. නමුත් ඊට වඩා අලුත් දේවල් මේ පාඩමින් ඔබ තවත් ඉගෙන ගන්න යනවා. ඉනිසා හැම කෙනෙක්ම උනන්දු වෙන්න, ඌමනාවෙන් ඉගෙන ගන්න. ඒ වගේම තමයි මං ගිය සතියේත් ඔබට කිව්වා, ඔබට පුළුවන් පොතක් පෑනක් අරගෙන ඇවිත් මේ සටහන් අරගන්න. ඒක ඉතා වැදගත්. තවත් කෙනෙකුට ඔබට කියලා දෙන්න මේක ඉතාමත්ම වටිනවා. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු. හල්ලෙලූයා.